පින්වත්නි බමුණෙක් හිටියා සවැත්නුවර සූත්‍ර දේශනාවේ මානත් හද්ද කියලා තමයි ਉਹ නම් කරන්නේ. මේ මිනිස්සයා කවදාවත් අම්මට වඳින්නේ නැහැ. කවදාවත් තාත්තට වඳින්නේ නැහැ. වැඩිහිටි සහෝදරයාට එහෙම වඳින්නේ නැහැ. ගුරුවරයාට වඳින්නේ නැහැ, ගෞරව කරන්නේ නැහැ. හරි මාන්නත් මහා මාන්නක්කාර මිනිහි. ඉතින් මේ මිනිහා දවසක් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර දෙව්රම්බේරේ වැඩ ඉන්න කාලේ කල්පනා කළා මේ මිනිසයා මේ බුදුහාමුදුරුව හම්බ වෙන්න යන්න ඕනේ කියලා. හම්බ වෙන්න යන්න ඕනේ. හැබැයි උන්වහන්සේ දැනගන්න ඕන මම මේ බමුණු වංශිකයෙක්, බ්‍රාහ්මණ වංශිකයෙක්, මම මේ කුලයෙන් උසස් කෙනෙක්, මට ගෞරව කරන්න ඕනේ කියලා. උන්වහන්සේට ඒක තේරුම් නැත්නම් ඉතින් උන්වහන්සේගේ වැරදුත් නෑ. උන්වහන්සේ කතා කරොත් මම කතා කරනවා. නැත්තම් මම නම් කතා කරන්නේ නැහැ කියලා මේ මිනිසයා ගිහිල්ලා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේ සතු පරචිත්ත විජාන ඥාණය යොදාගෙන උන්වහන්සේ බලනවා මේ මිනිසයා මොකද කරන්නේ කියලා. එතකොට එයාගේ හිත පේනවා. උන්වහන්සේත් කල්පනා කරා එයාත් එක්ක කතා කරන්න හොඳ නැහැ කියලා. මොකද උන්වහන්සේට ඕන දැන් මොකක් හරි මෙතෙන්ට කතාවක් එකතු කරගන්න, ඔහු අවශ්‍ය තැනට ඔහු ගේන්න. උන්වහන්සේත් සද්ද නැතු ඉන්නවා. ඉන්නකොට මේ මිනිසයාට හිතෙනවා දැන් වඳින්න පුදන්නෙත් නෑ මිනිහා බලන් ඉන්නවනේ. මාව තේරුම් ගත්තේ නෑ මේ ශ්‍රමණයා. මාව තේරුම් ගත්තනම් මම මේ බමුණෙක් වෙච්ච මාව අනිවාර්යෙන් මට සලකන්න බෑ, මට කතා කරන්න බෑ. මේ එහෙමවත් තේරෙන්නේ නැති මිනිසෙක් නෙමේ සාස්ත්‍රෝරෙක් විදියට පෙනී ඉන්නේ කියලා හිතෙනවා. ඒ කරලා තීන්දුව කරා යන්න ඕනි කියලා අපව. හැබැයි තව ගියේ නෑ. එහෙම හිතාගෙන ඉන්නවා. ඒලේ බුදුහාඳුරු වදාරනවා ඔය මානෙ අයින් කරගෙන වඳින්න. මානෙ තියාගෙන මිනිහෙකුට සාර්ථක වෙන්න බැහැ. බුදුහාඳුරු වදාරනවා ඔය මානෙ පැත්තකින් තියලා වඳින්න කියලා. මනුස්සයා කල්පනා කරා මහ පුදුම වැඩක්නේ, මගේ හිතන එක උන්වහන්සේට පේනවනි කියලා. ඊට පස්සේ ඒ මොහොතේම සිරිපතුල් වන්දනා කරා. මොකද ඇයි මගේ හිත කියවන්න පුළුවන් කියන්නේ මේ මං ගවින්නේ. ඒකට ඔහු ගෞරව කළා. ඊට පස්සේ බුදුහාමුදුරුව ඔහුට දේශනා කළා මේ මාන්නය කියන එක ලොකු බාධාවක් කියලා. මාන්නය කියන එක මහා හතුරෙක් කියලා. පින්වත්නි මට ඕනේ ඔබට කියා දෙන්න මේ මිනිහෙකුට ලෝකේ යමක් දැනගන්න ඕනි නම් ඒ මිනිසයා නිහතමානී වෙන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිහෙකුට මිනිහෙක් ගෞරව කළ යුතු පුජ්‍යලෝ ඉන්නවා. ඒ ගෞරව කළ යුතු, බුහුමන් කළ යුතු, මානෙ නොකළ යුතු අය ඉන්නවා. ඒ අය ඉස්සරහත් මානෙය ඉස්සරහට එනවා නම් ඒක මහා මෝඩකමක්. ඔහු අහනවා බුදුහාඳුරංගෙන් කේසුන මානං කෛරාත. මේ කාටද අපි මේ මාන නොකරන්න ඕන කාටද? කේසු වස්ස සගාරවෝ. කාටද දැන් මේ ගෞරව කරන්න ඕන? අහනවා කැස්ස අපචිතාසු. කාටද මේ කාටද අපි බුහුමන් කළ යුත්තේ, ගෞරව කළ යුත්තේ? කැස්ස සාදුසු පූජිතා. කාටද අපි හොඳින් පිළිය යුත්තේ? පින්වත්නි බුදුහාමුදුර ආන්ගේ වෙලාවේ තමයි කියලා දෙන්නේ. හරි වැදගත් මේක ඔබට. මාතරි පිතරි වාපි අම්මද තාත්තද අතෝ ජෙට්ටම් මි බාතරි. වැඩිහිටි සහෝදරයා සහෝදරියද ආචරයේ චතුත්තංහි. ඒ කියන්නේ මේ හතරවෙනි ගුරුවරයාටත්, හතරවෙනියට ගුරුවරයාටත් මාන කරන්න එපා. ඔවුන්ට ගෞරව කළ යුතුයි, ඔවුන්ට පිදිය යුතුයි කියලා දේශනා කළා. ඔන්න පින්වත්නි සමහර මිනිස්සු අහනවනේ දැනුත් අම්මටයි වඳින්නේ, තාත්තටයි වඳින්නේ, මොනවා නිසාද වඳින්නේ? එහෙම අහන මේ ධර්මල්ලෝ ඒගොල්ලෝ හදාගත්තා නම් ඒගොල්ලෝ බලා ගන්න ඕනේ කියලා සත්තු වගේ කතා කරන මේ උතුම් මානව ගුණධර්ම වලට පහර දෙන, හරි භෞතික විදිහට විතරක් ලෝකෙ දිහා බලන, එහෙම සිමෙන්ති වලින් හදපු, යකඩ වලින් හදපු, ගස් ගල් වලින් හදපු හිත වගේ හදවත් තියෙන මිනිස්සු වගේ ඒ මිනිස්සු ඔබට ඕන තරම් හම්බ වෙනවා. ඔන්න බලන්න මානත් අද්ද සූත්‍රයේදී බුදුහාඳුරුව දාරනවා අම්මා කියන කෙනාට වඳින්න ඕනේ කියලා, ගෞරව කරන්න ඕනේ කියලා, තාත්තට වඳින්න ඕනේ, ගෞරව කරන්න ඕනේ කියලා.
වැඩිමහල් සහෝදරයාටත් අම්මා තාත්තට ළඟට තුන්වෙනියට වැඩිමහල් සහෝදරය සහෝදරි දරුවෝ හොඳට මතක තියාගන්න ඕනේ. ගෙදර ඉන්න අයියා අක්කා ඉන්නව නේද? අම්මා තාත්තා ළඟට තුන්වෙනියට එයාට තමයි වඳින්න කිව්වේ. ගෞරව කරන්න කිව්වේ. සමහරු නම් ගණන් වැදගත් නැහැ නේ. වැඩිමහල් සහෝදරයා වැඩිමහල් සහෝදරියව. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ හරි පැහැදිලිව දේශනා කරනවා ගුරුවරුන්ටත් ගෞරව කරන්න කියලා. පින්වත්නි දරුවනේ ගුරුවරුන්ට අගෞරව කරන කෙනාට ශිල්පය පිහිටන්නේ නැහැ කියලා අපේ කියමනක් තියෙනවා. අටුවාචාරින් පව විශ්සර කරනවා මේ ගෞරව නොකර ගුරුවරයාට ශිල්පය ගන්න බෑ කියලා. ඒක නිසානේ පැරණි අපේ සංස්කෘතිය ඇතුලේ ගුරුවරයා කියන ඕන දෙයක් කළේ අඟුලිමාල වැනි අය බිහිවීමට පවා ඒ හේතු නැක වෙනම කතාවක්. නමුත් ගුරුවරයා කියන ඕන දෙයක් කළා. ගුරුවරයාට එච්චර ගෞරව කළා. ගුරුවරයාගෙන් ප්‍රශ්න අහන්න කියන්නේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට කියන්නේ මේ පාපිස්නා බිස්සක්සෙයින්. ඒ කියන්නේ ගුරුවරයා ඉස්සරහා පාපිස්සක් වගේ එච්චරකට නිහතමානී වෙන්න කියලා. එහෙනම් මේ ගුරුවරයා ගුරු ගෞරවය ගුරු දෙවියන් ලෙස සැලකීම මේ අපේ ශ්‍රේෂ්ඨ සංකල්ප. දැන් අද ඒවට ගොඩාක් පහර වැදිරනේ දරුවෝ දැන් සල්ලි දීලා ටියුෂන් එකෙන් ඉගෙන ගන්න ගුරුවරයාට සල්ලි දුන්නා දැනුම ගත්තා. අපි අතර තියෙන ගනුදෙනුම මාස වෙන මුකුත් නැහැ. ඒ தත්තෙට පත් වෙලානේ. ඔයා වැටුපක් ගන්නවා නම් ඔයාමට උගන්වන්න ඕන. එතකොට ඔයාට මං ගරු කරනවද? ඔයා කියනවා මං ඉගෙන ගන්නවද? නැත්නම් ඒවට වැඩක් නැහැ. ආන් ඒ தත්තෙට අද වෙනකොට මිනිස්සු කොහාටද මේ යන්නේ පින්වත්නි? ඒක නිසා අපි අදත් දරුවන්ට කියලා දෙන්න ඕන ගරු කළ යුතු කෙනාට ගරු කරන්න කියලා. විශේෂයෙන් මේ සිංහල අලුත් අවුරුදු කාලේ ව්‍යෝජනා කරන්න ඕන අම්මා තාත්තට දන ගහලා වඳින්න කියලා. දැන් ලොකු පුතාලට දන ගැස්සෙන්නේ නැහනේ. ඒ බාගෙට නැමෙන්නේ කොස්කොටන්න වගේ දෙකට නැමෙගෙන. අම්මා තාත්තට දන ගහලා වඳින්න බැරි පුතා. පුතාට අවුරුදු 50ක් වෙන්න පුළුවන්. කායික ආබාධයක් නැත්නම් අප්පච්චි ළඟ අම්මා ළඟ පණ පිටින් ඉන්නව නම් ඒ දෙන්න දන ගහලා වඳින්න පුළුවන් වෙන්න බෑයි. මොකද බුදුහාමුදුරුවෝ වදාළානේ අම්මා තාත්තට වඳින්න කියලා ගෞරව කරන්න කියලා. සලකන්න කියලා පූජා කරන්න කියලා කියන්නේ ඔවුන්ට සංග්‍රහ කරන්න කියලා. උසස් සත්වේ සලකන්න කියලා. වාඩි කෙරෙව්වත් තමන් ඉන්න තැනට වඩා ටිකක් උස තැනක වාඩි කරවන්න. ඒක අපේ සංස්කෘතිය තුළ බලන්නකෝ. අම්මා හිරමණේ වාඩි වෙලා බත් කකා හිටියොත් අර හිරමණේ ඉස්සර ගෙවල් වල තිබුණානේ මේ හිරමණේ මේ බිම බංකුවක් වගේ වාඩි වෙන එක. අම්මා පොඩි කොළඹුවක වාඩි වෙලා ඉන්නවා නම් දෝනි ලපුතාලා ඉඳගත්තේ නැහනේ ගිහිල්ලා පුටුවක් උඩ. ඊට වඩා පහත් තැනක හිටියා මිසක්. එච්චර ගෞරව කරානේ. අපේ ගැමි ගෙදර මේ පඩිය අම්මා වාඩි වෙලා ඉන්නවා නම් ඒ පඩිය පෑගුවේ නැහැ දරුවෝ. ඒ පඩිය පාගන්න නැතුව අඩිය තිබ්බේ. ඇයි? එච්චර ගෞරව කළා. ඒකට මේ පූජාව ගෞරවය කියන එක නොයෙකුත් පැතිවලින් දකින්න පුළුවන්. පින්වත්නි එතකොට මේ සිංහල අලුත් අවුරුදු කාලේ අම්මට ගෞරව කරන්න, තාත්තට ගෞරව කරන්න, අමතක කරන්න එපා අක්කා බලන්න යන්න, අයියා බලන්න යන්න. ඒ විතරක් නෙවෙයි ගුරුවරයා කියන කෙනා. පින්වත්නි ඒ උතුම් සංකල්ප ආරක්ෂා කරොත් එදා මානත්තද්ද බමුණට බදාරපු කතාව 2023 සියලු මිනිසුන්ටත් වළංගු බව අපි ඔබට කියලා දෙන්න ඕනේ.